समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सर्वे मुक्तदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्से भगवतु अरहतु सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतु अरहतु सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतु अरहतु सम्मा सम्बुद्धस्से उत्थानवतो सतिमतो शुचिकम्मस्से निसम्मकारिणो सन्नतस्से च धम्मजीविनो अप्रमत्तस्से यशो भी वंडेति। श्रद्धा संपन्न सत्पुरुष पिन्नतुनि पिन्नत सैल के नाम होदिन दान्य गाता वक्त नितरे देश के आलन वांसेला ධර්ම දේශනාවන් සඳහා මාතුකා වශයෙන් ගන්න ගාථා ධර්මයක් තමයි අද වර්ෂයේ අවසාන පුරපසළොස්වක පොහෝ දිනේදී ධර්ම දේශනාවට මා මාතුකා වශයෙන් තැබුවේ. මේ ගාථාව ධම්මපදයේ අප්‍රමාද වර්ගයට අයිති ගාථාවක් බව මතක තබාගන්න. සිටුවරයා නිමිති කරගෙන මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරන්ට දෙනු. ගාථාවේ අවසන් කොටස කෙරෙහි තමන්ගේ අවධානය යොමු කරන්න. අප්පමත්තස්ස යසෝභි වඩති. අප්‍රමාදී පුද්ගලයාගේ යසස වැඩෙනවා කියන කාරණයයි එහි අර්ථය. ඒ අප්‍රමාදී පුද්ගලයා හඳුන්වා දීමට තමයි බුදුරජාණන් වහන්සේ ගාථාවේ මුලින් සඳහන් වෙන කරුණු පෙන්වලා දෙන්නේ. මොනවාද අප්‍රමාදී පුද්ගලයාගේ ලක්ෂණය? උත්තානවතු සාවන් බාවි නැත්තම් උත්තාන සම්පදාව. අප්‍රමාදී පුද්ගලයාගේ ලක්ෂණය තමයි සතිමතු සිහිපත් බව. සතියේ කල්පනායෙන්
වැඩකටයුතු සිද්ධ කිරීම. අප්‍රමාදී පුද්ගලයාගේ ලක්ෂණයක් තමයි සුචි කම්මස්ස. පිරිසුදු කර්ම ඇති බව. පිරිසුදු ක්‍රියා ඇති බව. තමන්ගේ වචනය පිරිසුදු බව, ක්‍රියාව පිරිසුදු බව. අප්‍රමාදී පුද්ගලයාගේ ලක්ෂණයක් නිසම්ම කාරිනු විමසා කටයුතු කිරීම. තමන්ට හිතන හිතන විදියට අලු කියන විදියට තේරුණු තේරණ ගන්නේ නැහැ. විමසා කටයුතු කිරීම අප්‍රමාදී පුද්ගලයාගේ ලක්ෂණයක්. සංවිතාසක හික්මිනු බව. ඒවාගේ අනවශ්‍ය කලබල ස්වභාවයක් නැති හික්මීමෙන් කටයුතු කිරීම අප්‍රමාදී පුද්ගලයාගේ ලක්ෂණය. ධර්මජීවියෝ ධාර්මික දිවි පැවැත්ම. මෙන්න මේ වාගේ අප්‍රමාදීව කටයුතු සිද්ධ කරන්නා වූ තැනැත්තාගේ යසස වැඩෙනු. යසෝභි වර්ධති, යසස අභිවර්ධති කියලා කියන්නේ වර්ධති කියන නෙවෙයි, අභිවර්ධති යසෝභි වර්ධති. සෑසෑම තමන්ගේ කීර්තිය යසස වැඩෙනු. लौकिक लोकोत्तर वचन निदान कथा සමහර දිනතුන් මේ කතාව ශ්‍රවණය කරල නැතුව ඇති. නමුත් ධර්ම දේශනාවක් දේශනා කරන අවස්ථාවේ දේශකයාණන් වහන්සේ මේ වාගේ වටිනා උතුම් ධර්මයක් අපගේ සාන්තිනායක බුදුරජාණන් වහන්සේ කවුරුන් නිමිත කරගෙන කුමන අවස්ථාවකදී දේශනා කළාද කියන කාරණේ දැන ගැනීම ඉතාම වැදගත්. ඉන්නතන රජගහනුවර වාසය කළ එක්තරා සිටු මාලිගාවක සෑම දිනකටම දැන් මේ කොවිඩ් වසංගතය වගේ බොහෝ වෙන රෝගයක් හටගත්. එබඳු රෝගයක නම් තමයි තිබෙනවා අධිරාග රෝගේ. ඒ ලක්ෂණය තමයි කුඩාපත් කුඩා සතුයේ පිටකල් සෑම දිනම මේ රෝගයක ගොදුරු වෙලා සති ගණන් මාස ගණන් දුක් විඳලා මියෙනවා. මේ සිටු මාළිගාවේ ඒ රෝගය ආචාරගෙන ඇතිදැයි කරද සුරකයෝ පූසෝ ආදී වශයෙන් එළු බැටළු ආදී ඔය සතුන්ගේ පටන් ඔන්න මැරීගෙන යන පටන් ගත්තා. අතිවාද රෝගය අටගත්ත මාළිගාවක් කියලා අනිත් සෑර දෙනාව ඒ පෙරාට හැර පිටේලා කියලා. දැන් මේ සිටු මාළිගාවේ වාසය කරන අය ඉතරයි. රෝගේ එන්නේම දරුවේ හැමදෙනාම ළඟ වෙනවා. සිටුතුමා තමන්ගේ පුතා කැඳේවා. මෙවන් රෝගයක් අටගත් අවස්ථාවකදී සම්මතය පවතින
ප්‍රතිකාරයක් තිබෙනවා ජීවිතය බේරා ගන්න මොකද මේ ජීවිතය බේරා ගැනීමට ගතේතු ක්‍රියාමාර්ගය මාළිගාවේ පෑන දොර දිසාවේ දිත්‍ය බිඳගෙන එයින් පිට වෙලා යනවා මෞපියෝ ළඟට කැඳවලා ඒ පියා ඉමෑණියෝ තවාද දෙනවා අපිගෙන හිතන්න එපා අපට මේ මාළිගාව හැර යන්න බෑ අපි සුළු කාලයකින් මෙරි යනවා ඉතින් තමන්ට තවාද දුන්න තමන්ගේ ජීවිතයේ තරණ ජීවිතයක් 40 කෝඩියක තිබුණු මහා ධන නිදාවේ මෙන්න මේ මේ තැන් වලයි කියලා එම ලකුණු පැහැදිලි කරලා පෙන්නලා දුන්නා මේ මේ තැන්වල ධනෙ තියෙනවා ඒවා එකා සුරක්ෂිතව සංගවලා තියෙනවා දැන් මේ රෝගීන් අපි මියගියාට පසු ඔබ වසර දෙකක් ගත කරන ඇවිත් මේ ධනෙ අරගෙන ජීවත් වෙන්න කියලා උපදෙස් දුන්නා ඒ දරුවා හඬා වැළපෙලා අන්තිමේට දෙමව්පියන්ට ගෞරවය දක්වලා අර प्रदेश आगंतुके නිදාණියන් බලලා එම සුරස්සිතව තිබෙන බව දැනගත්තා. මේවා දැන් මම එක පාරකම පරිහරණයට ගියොත් මාව මහා විශාල අරතුරක වැටෙනවා. සමහර වෙලාවට රාජ දණ්ඩරයට පාවම උතුර වෙන්න පුළුවන්. මේ ධනය කොහේ තිබුණාද? විරත් වේකින් මා ජීවත් වෙනවා. ප්‍රක්ෂාවක් සොයමින් සොයමින් යවෙදිනු. එක්තරා තැනකට කුඩාන රැකියාවක් දෙනවා. මොකද්ද රැකියාව? උදේ පාන්දර අවදි වෙලා නගර ඇසයන් අවදි කරගන්න. ඔබට ඒක වේදනයක් දෙනවා. වීර්යයක් වේගයක් ගාලේ नगर वैसिया शास्त्र මේ කටහඬ මහා ධනවතෙක්ගේ කටහඬක්. ඉතින් මේ ආකාරයට රජතුමා මෙයාගෙන විනිසේවට ඉතරා ඉස්ත්‍රියා කී දෙව්වා. ඉතින් ඊට තොරතුරු ගෙනෙවෙත් කියනවා. ඒ සෑම තොරතුරකින්ම ජීවෙන්නේ මෙයා ඉතාම අසරණ ජීවිතයක් ගත කරන දිනේ. නගරවැසියන් අවදි කළාම කාසියක් ලැබෙනවා ඒ කාසියේ තමයි තමන්ගේ ඉදිරියදා ජීවිතය ගත කරන්නේ මෙහෙම කියන්නේ දෙතුන් බාර කජතුමා ඉස්සතු වුණා නමුත් රජතුමා ආයගෙන ඉමසීම් කරන්න තීරණය කළා इतना संपूर्ण कटोक मार्ग
ඊට පස්සෙ ස්ත්‍රියයි තමන්ගේ දියණියයි අර තරුණයා නැවති තියෙන ස්ථානයේ ඇවිදිලි කරලා තමන්ගේ යන්නේ නැතනක් නෑ කියලා මේ විදිහට කොහොමාරි මේ දෙන්න නවත් කරගන්න මේකේ උපක්‍රමයේ මාර්ගයේ ඉස්සේ ඉතාලම නිවි රජතුමාට හදන්න රාජ භෝජන හදලා දැන් බලන්න පංච කාමයේ සත්‍ය ගුදුරේ මෙලදා මම මොනවාරි ලැබුණ දෙයක් හෝ මේ ලැබෙන කාසියෙන් එළවලුනික නුරේ මොලියක් හදාගෙන ආහාර ගන්නෝ දැන් තාව රසවත් මේවි ආහාර පාන ලැබෙනවා මේ ප්‍රමාත්‍රයෙන් මේ තරුණයාගේ සිත දිනාගත් සරේක දවසක් බලනකොට තරුණියත් නැහැ දියණියත් නැහැ දෙන්නම නැහැ महाविशाल धन संभार अरे हिस्ट्री तरुण राजकुमार स्वामी तमंगे कथा की तमंगे धन्यवाद लबाग තථාගත බුදුරජාණන් වහන්සේ හමුවට සිටුතුමා සමග ගියා मेरी तमाम स्वामी ने आपे आलोक से तुम्हारा मैं आप उनके रोषा के सिद्ध हो रहे हैं इसे ये अप्रमाण या काटे तो सिद्ध कर ला तमाम ते जिम्मी सेपसंबंध नवते लबागन ताकारे स्वामी ताम प्रशासनीय के लगाजो तुम्हारा उद्वेजार अनुहार से इते पावसन दे दिनो आदर्श कल्पना उपकार देश अर्थ विमसला उत्तारुतु जीवित गत करना वेदगत्व कारण उत्तार संपदा कुड़ाकाली अध्यापने लगन्नट उत्तार वीरें कटित करन्नट कृषि कारण उत्तार
බාහුවල පරාර්ථකේ ධනදාන සම්පත් උපදවාගත යුතු බව සම්මා සම්බුදුරජාණන් වහන්සේ විශේෂයෙන්ම දේශනා කළා කාටද ව්‍යග්ගපජ්ජ කුල පුත්‍රයා අරං කාතු ගලං සංඝායතු මේ මේ වේලාවට කළ යුතු මේ මේ වේලාවට නොකළ යුතු යහනි වශයෙන් හොඳ ආභෝධයක් ඇතිව ක්‍රියා කරන්නට උන ගිහි ජීවිතය වාසනාවන්ත භාවයට පත් කරගන්න බලමාන වරණයක් ඒ වගේ ඒක වඩා උත්සාහ වීර්යයක් අවශ්‍යයි තමන්ගේ ශීලය ආරක්ෂා කරගන්න ඒක වඩා උත්සාහ වීර්යයක් අවශ්‍යයි තමන්ගේ සමාධිය රැකගන්න එක්කම ඒකට වඩා අවශ්‍ය වීර්යය අවශ්‍යයි විදර්ශනා මාර්ගයෙන් මාර්ග ඵල සම්පත් උපදවා ගන්න. ඒ අර මුලින් ජීවිතයේදී සදා වෙලා තියෙන්නේ ලෞකික වශයෙන් තමන්ගේ ගෘහ පාලනයේ ඇතුළුව ඉදිරියට කටයුතු පවත්වා ගන්නට යන්න අවශ්‍ය කරන වේගය. ඒ අවතාර කුලව කටයුතු කිරීම පිළිබඳ වේගය. නමුත් බලන්න සතුන් මැරීමෙන් යැලේදී සිටීමට යා උත්තර වේරේ තමන්ගේ ශික්ෂාපදය ආරක්ෂා කරගන්න. සරකරින් රලකින්නට සිතට අවවාද දෙදී සිතට අවවාද දෙදී සිතට අනුසරය පින්න පින්නා විදෙන්නේ යන අවස්ථාවේ සිල්පදය උත්තර වේරේ ආරක්ෂා කරගන්න. බබසර ආරක්ෂා කරගන්න උත්තර වේරයක් අවශ්‍ය කරගන්න. අපේ වචනය බොහෝ වෙලාවට පින්නතේ බොරුවට කේලමට සැර පසු පරුස වචනයට ඒස් ප්‍රලාප දුඩ දුඩවා එන්න මේවට තමයි මේ වචනේ හරි කැමේ. තමන්ගේ මුලින් පිටයන වචන මේ ලෝකයේ කාටවත් ඉන්සාවක් පේඩාවක් වේවා කියන චේතනාවෙන් වචනේ ආරක්ෂා කරගන්න හොඳ දැනුමක් ආභෝධයක් සහ වීර්යයක් අවශ්‍යයි. සීලය ආරක්ෂා කර ගැනීමට උත්තර වීර්යයෙන් ක්‍රියා කළ යුතුයි. සමාධියේදී උපංගානම් පාපකානම් අකුසලානම් ධම්මානම් පාරාය චන්දල් ජනේති වාලති වීර්යං ආරභති චිත්තං පංගල්ලාති පදහති. උපංගා වූ පාප ලාමක අකුසල සිතෙන් දුරු කරගන්න. ඒවාගේ අනුපන්නාරං අකුසලානං ධම්මානං නුප්පාදාය. නූපං අකුසල් මගේ සිතේයි නූපදේවා. ඒවා අපරේන්දට මම ප්‍රයත්නයක තමන්නේ චන්දන් කැමැත්ත ජනේති වේයන් වේය විරියන් ආරභති චිත්තම් පග්ගන්නාති පදාතේ ආදී මේ වීර්ය කරන ආකාරය පෙන්න. අනුප්පන්නාන කුසලාන ධම්මාන උප්පාදාය. නූපන් කුසල් මම උපදවා ගන්නට ඕන. පාලාරං කුසලානං ධම්මාරං පිටියා සම්මලේශියා පරියාවයෙන් පත් වෙන්නේ නැතුව උපං කුසල් මම ආරක්ෂා කර ගන්න. භාවනාවෙන් ඒවා සම්පූර්ණ කර ගන්න.
අනගේ ජීවිතයට වඩා එතකොට ඈතට ගිහින්න වීරිය විරි බලය විරි ඉන්ද්‍රියය කියනවා විරි බලය කියනවා විරිය සම්බුද්ධංගය කියනවා මේ ක්‍රමයට ඒ වීරිය අවශ්‍ය වෙනවා සතර සතිපට්ඨානයේ ආත්තාවේ කියන महा किलिस्ताव वीर्य अवश्य वेनो तमंगे परमात्मे कराया उत्तान उत्तोवाय केला बुद्धहामंदरो देशना केले तमंगे अनुधर्मं पोषणय करेनी तमंगे दिमौपियं रटबला गणेनी तमंगे युतुकं मनागा इष्टसिद्ध करेनी खुद यहापत् ගිහි ජීවිත පැවැත්මක් ගත කරනවා නම් ඒ ගිහි ජීවිතය සදා පින්වතුනි කම්මැලිකමින් අධ්‍යක බැඳගෙන ඒ ආකාරයට ගත කරලා තමා බලාපොරොත්තු වෙන සැපවන්ත ජීවිතය ගත කරන්න බෑ තමන්ගේ දෙමව්පියන්ගේ යුතුකම් තමන් ගාව තිබෙනවා ඉදිරියේ තමන්ගේ භාර්යාව යුතුකම් තිබෙනවා දරුවන් යුතුකම් තිබෙනවා ඒ වගේම මුණුපුරු මිනිකිරයන් යුතුකම් තිබෙනවා තමන්ගේ ප්‍රදේශයේ කටයුතු වල තමන්ගේ යාපේගේ හිතවතුන්ගේ කටයුතු වල සහභාගී වෙන්න තිබෙනවා කරුණු ගොඩාක් සමගදී ගිහි ජීවිතය දැඩි ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ගිහි ජීවිතය महाबंदी व्यापार රජුරුවන්ගේ බාණ්ඩාගාරයක ඇමතිවරයා හා සමාන වතාවක් සවසට වතාවක් බාණ්ඩාගාරයේ බලාගෙන ඇමතිවරයා ඉදිරියට ඇවිත් වහන්සේගේ රථ සේනාව නිපමණයි හත්ති සේනාව නිපමණයි අශ්ව සේනාව නිපමණයි ඒ වගේම පාවන සේනාව
උපවාසයේ බාලාගාරයේ රම් මෙච්චර තේනවා රිදි මෙච්චර තේනවා මේ ආකාරයට බාලාගාරයේ තියෙන සෑම ධන සම්පත් ආදී දෙයක්ම සිහිපත් කරලා දෙනවා එයා අපිලාපර සතිය කියනවා රජතුමාගේ බාලාගාරේ බලාගන්න ඇමතිවරයා හා සමානව प्रधान मार्ग सत्य सुना भूभाषिक धर्म आदि वसे अपट श्रीपद करवनवा मे सति सम्मा सति केल बुद्रजानन वांसे देशना के लिए मिन्न मे सति कुआत सम्मा सति कियन्नी कुशल चित्ते यदेन यम चैतसिक धर्मया तिवेन वनं एवं आरक्षा करेंगे एक कुशल आपके मेविन मेनिंग सीगलना डर शक्ति शक्ति क्या है शक्तियाँ ये शक्तियाँ प्रबल है ना शक्तियाँ लेने के मेले में शक्तियाँ प्रबल है ना आप ही आकुशल करेंगे ඔබ බෙල්ල කැපුවොත් ඔබේ බෙල්ල කපා ගන්න කෙනෙක් කැපෙන්නට ඕන සිද්ධ වෙනවා ඔබ බෙල්ල මෙලිකුවක් ඔබ බෙල්ල මෙලිකලා මරණයටපත් වෙන්න ඔබට සිද්ධ වෙනවා ඔබ අංගලවල පාර දෙන්න කියනකොට එයා ඔබට පාර දෙලා සංසාරේ මැරෙන්න සිද්ධ වෙනවා සතිය සීගන්නවා පාරට බැලිය ඉස්සරහා मेरा अवसरें वरक अनिजैसे धरणियां क्रिया क्रियात्मक नीति बाहर अतव धर्म नीति अतु अति बाहर धर्म नीति ये धर्म नीति अमाइ बुद्ध देश කුසල ආරක්ෂා කරගෙන සතිය ඉදිරියට යන ස්වභාවයක් තිබෙනවා අපිලාපන සතියේ ඒ වඩිනාන රජතුමා බාණ්ඩාගාරේ මාධන සම්බන්ධක රජකුමාර සීකර දෙනවා වගේ නිවන් මඟ යන අපට ඒ ගමන සාර්ථක කරගන්න හැකි මේ ශාසනයේ තියෙන මහා ධර්ම කුට්ටාසයන් සීකරනවා මෙන්න මේක තමයි මේ මගේ තමයි මම ඔබ යන්නට ඔබට සතර සතිපට්ඨාන සතර ඉන්දිබාද
ඒවාගේ සතර සම්මය ප්‍රදාන ආදී මෙව සිහි කරලා සිහි කරලා දෙන්නේ අප තුල සිහි පිහිටියා වූ ඒ සතිය විසින්. තවත් බුදුරජාණන් වහන්සේ පෙන්වනවා උපකාරණ සතිය ළඟට ගැනීම. දැන් රජතුමාගේ පරිනායක රත්නය හා සමාන මේ උපගන්නන සතිය පෙන්වුවා. පරිනායක රත්නය රජතුමාට සේපත් කරනවා ස්වාමීනි ආවල් ගම් ප්‍රවේශයේ අපිට විරුද්ධයි. ඒ වගේ ආවල් අවට රාජ්‍යයේ අපිට මිත්‍රයි. ආගේ රජතුමාගේ පක්ෂපාතේ විපක්ෂවරු සතුරු මිතුරු අය නිතර රජතුමාට මතක් කර දෙනවා. ඒ මිත්‍රයන් අතර අත්වල් බැඳගෙන අපේ ශක්තිය බලවත් කරගෙන ඉදිරියට මේ රජය පවත්වාගෙන යන්නට ලංකොට ගැන්වුවා කියලා කියන්නේ අපි එමනම් සතුරුද මිතුරුද ලංකර ගන්නට ඕනේ. මිතුරු අපේ මිත්‍රයෝ කවුද? අපේ සතුරු කවුද? මිත්‍රයයි නේද? සතුරුයි නේද? මිත්‍රයෝ ඉන්නවා සතුරුත් ඉන්නවා. දෙගොල්ලෝම ලං කරගෙන ඉන්නවා. මෙතනදී ඒ වගේ මිතුරු නෙමෙයි රජතුමාට මේ සතියේ ස්වභාවය මිත්‍රයා කුසල් අමිත්‍රයා සතුරා අකුසල්. සතුරෙකුට මොනවද කරන්න පුළුවන්? වත්තට බැනලා ගිහලා උරේ ගස් එක කපලා යන්න පුළුවන්. දන්නේ කියලා කේලයි කියලා වැරේලා කොටවන්න පුළුවන්. සතුරාන්න පුළුවන්. කර්මාන්ත ව්‍යාපාර දෙනවද ඕවට විවිධ ප්‍රවණීන් පාරිසිද්ධයන දේවල් අතුරුකාර කරන්න පුළුවන්. සතුරෙකුට පුළුවන් ඊළඟට තමන්ගේ ඥාතීන්ට හානි විපත් කරන්න, දරුවන්ට හානි විපත් කරන්න, ඒ අය පැහැරගෙන යන්න, ඒ අයට පහර දෙන්න, ඒ වගේ තාර්කිකයේ අතපය කඩලා, ඒ වගේම නීති මාර්ගයක නඩුවට පටලලා සිලගෙවල් වලට යවන. අන්තිමට කරන්න පුළුවන් මොකද්ද? සතුරෙකුට මරණ දාන. එතකොට ඒ සතුරාට කරන්න පුළුවන් දේම පාපය නෙමෙයි සතුරාට කරන්න පුළුවන් දේවල් බලන්න. අකුසලය නෙමෙයි සතුරාව සිද්ධ කරගත්තු ආයෙ ඊළඟ බලේ මනුස්සයෙක් වෙන්න දෙන්නේ නැහැ. පාර අතරින් යන තිරසරයක් යනවා. බඩගලාගෙන ණය කුලකේ කරනවා. ජලයේ පාලනයන තීනාගෙන යන සමේ කරනවා. ඉගිරිලා යන තිරසනයක් කරනවා. කන්න මොන්න මොකුත් නැති ප්‍රේතියක් හෝ ප්‍රේතෙක් හෝ අසුරේ කරනවා. තමන්ගේ සතුරා අකුසලයේ බලවත් නම් කකුල් දෙකෙන් අල්ලලා දාන උණුන් යටට නිරය. එහෙම නිවැටනවා කියන්නේ නිරය උපදින්නේ එහෙම. ගිහිල්ලා අඹ වැටුනට පස්සේ තමයි කින් වෙලා බලන්නේ මම ආවල් අකුසලේටයි මේ නිරේට වැටුනේ. ඕවා කරන්න පුළුවන් මේ වෙනත් අපි කියන සතුරන්. එකක් ඇත් කරන්න බැහැ. මේ සතුරායන් කවුද හදාගත්තේ? සමහර වෙලාවට කල්පයක්. දෙවිදත්ත ආමතුරු වලත් කල්පයක්. රජකම් ගල අයත් නිරේ ඉන්නවා. සුදුකම් ගල අයත් නිරේ ඉන්නවා. භික්ෂුන් වහන්සේලාත් නිරේ ඉන්නවා. ගිහි අයත් නිරේ ඉන්නවා. දෙවරුත් ඉන්නවා. කොච්චර නම් දේව කතා තියෙනවද? ආවල් දේවතාවා ගිහිල්ලා නිරේ වැටුණා කියලා ආවත් බේරෙන්න බෑ.
ඒ සතුරා තමන් හදාගත්තේ මෙන්න මේකයි මේ සතිය ස්වභාවය මේ කුසලය ඔබට මිත්‍රයි මේ අකුසලය ඔබට සතුරුයි ඒ කුසලය යදුනවා අකුසලය ඈත් කරනවා ලං කරගන්නවා කිව්වේ ඒකයි කුසලය අපි ජීවිතේට ලං කරගන්නට उत्तालवतु सतिमतु सुचितम्मस्स क्लेशेषु कर्म ऐति भव क्रिया ऐति भव मे कुमार ගැනද කියෙන්නේ අප්පවත්තස්ස මේ මතක තියාගන්න ඕනේ හැම පදයකින් මෙන්න මේ විදියටයි අප්‍රවාදී වන්නේ කියන්නේ අප්‍රමාදී වන්නේ උත්තානවතු කාර් සම්බදාවේ අප්‍රමාදී වන්නේ සති සම්බදාවේ අප්‍රමාදී වන්නේ සුචි කම්මස්ස තෙලේසු ක්‍රියාවේ මෙතන විග්‍රහලා තියෙන්නේ කයේ පිරිසුදු බවයි වචනයේ පිරිසුදු බවයි කය කය පිරිසුදු බව කියන්නේ කයින් කරන්නේ වැරදි නැත්තේමයි සුචි කම්ම කියලා කියන්නේ කය කරන වැරදි ප්‍රාණඝාතේ සතුන් මැරීම ඒ වගේ අදත්තාදානේ සොරකම සීකේ වගේම කාමේ වරදවා හැසිරීම ඊළඟට වාක්‍යනේ වචනේ කීයද හතරයි මොනවද ඔව් බුරු මුසා කේලාම් කියන කෙලිය කේලාම් කියනවා කියන්නේ සමගියෙන් ඉන්න දෙදෙනෙක් කෙට වේවයි කේලාම් කියන එතකොට ඊළඟට පංස වචනේ සති කුටවත් बुद्ध देश ඊළඟට සම්බාපලා කාලේ වන්ද කියන ඔය නිෂ්පල කතා හැබැයි සම්බාපලා වලින් එච්චර ලොකු අකුසලයක් ඇතිුනේ නැතුවට අරවැය මහා බාලක අකුසල කරන්න පුළුවන් පංචාරන්දරේ වගේ අකුසල කරන්නත් පුළුවන් පුළුවන් වචනේ मिनी वारंटर पुलवा, पुलवा, वाचने ऐसे सोरटान कराने पुलवा, बे, पुलवा, ये वाके दारुवा अफसर सिद्ध कराने पुलवा, तो उन बोलो साथ क्या करो कि वो तेरे यहाँ एक उसाम ये पीलिया तो मैं निदास करे तो निरोगात दिपुत करे या मिनी मेतन सीता सुचि कर्मसगेने तने खायाई वचनेयाय देख पिरिसुदुवे पातवागनेनी यमी देवीन तमाय बुद्धवाजान नांसे सुचि कर्मस केन वचनेयें देशना करी तब अप्रमादे पुद्गलयागे स्वभावयक तमाय निसम्म कारिलो විමසා කටයුතු සිද්ධ කිරීම රෝහල කරන රෝගියා
වෛද්‍යරය බලනවා මූණ දිහා බලනවා නිදාස්සල කොවින්නේ කිට්ටුවේ නෑ මූණ දිහා බලලා කට අරින්නේ කුවේ ඈත තියා කට අරින්නත් බෑ මේ වහගෙනනේ අතපය දිහා බැලුවා බේත ලියලා දුන්නා රෝගියා නේගියා ඒවාගේ විමසා විමසීමෙන් තොරව වර්තමාන කාල සීමාවේ මහ ජනතාව අතර මේ ස්ත්‍රී පක්ෂයේ අය තමන් දන්න කියන වචන වලින් මැති හැමති වරුන්ට බයින්නේ විමසා කටයුතු නොකිරීම හරිද उपदेश वर्तमान राज्यपालने සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකෙට දේශනා කළේ ඉසමගාරියෝගේ විමසා සියලු හේතු නිදාරා ආදී දේවල් බලමින් තමන් කටයුතු සිද්ධ කෙරේ භාවනා යෝගියා නම් බලන්නේ මොනවද හේතුපත්්‍යෝ ආරම්මල පත්්‍යෝ අධිපතිපත්්‍යෝ ආදී අවිද්‍යාපත්්‍ය සංඛාරා සංඛාරපත්්‍ය මේ තියෙන ප්‍රතිපාදිය හේතු ප්‍රත්‍ය ධර්මිය चक्कु सोत गान जिह्वा काय केन पंचेन्द्रियां
දැන් ඇසට පේනවා රූපයක් අත කොහොමද ඇස පාලනය කරගන්නේ ඇලුනා පින්නදනේ උපාදානය ගැටුණත් උපාදානය ඇලීම් ගැටීම් නැතුව ස්වභාවයෙන් පිළිගන්නවා මධ්‍යස්ථ වෙනවා කොච්චර ලස්සන වුණත් ඒ ලස්සන අනිත්‍යයි කොච්චර සුවඳ වුණත් ඒ සුවඳ අනිත්‍යයි දුක දක්වනවා කොච්චර රසවත් වුණත් ඒ රසවත් ඒ අනිත්‍යයි ඇස කරන ආසේ දිව ශරීරේ ඉන්ද්‍රයන්ට පෝචර ආරම්මණයන් කෙරෙහි අපි සංයත භාවය ඒවා මධ්‍යත් උපේක්ඛාසිතෙන් යුත මෙනෙහි කිරීම ධම්ම ජීවිනෝ ධර්මයෙන් ජීවත් වීම ධම්ම ජීවිනෝ කොහොමද මේ දෙන්නතුන් දැන් එක දැනගන්න බෑ නැත්තම් ධර්මයෙන් ජීවත් වෙන්න බෑනේ දැනගත්තේ නැත්තම් එහෙම අධර්මයෙන් ජීවත් වෙන්න ඉතින් ධර්ම ජීවිතයක් නැද්ද කාට කුසි කර්මහන්ත එතකොට ගෑම ජීවිතේට වෙලදාම වෙලදාම දැහැරිව කරන්න පුළුවන් ඊට වඩා බොහෝ දෙනා මෙන්නේ ඔය වැඩි ලාභ උපයන්න තණ්හාවට ගියාට පස්සේ තමයි වෙලදාම අධාර්මික ජීවිතයක් වෙන්නේ ඒ නොකල වෙලදාම නොකල යුතු වෙලදාම අන්නේ වාගේ නොකරට වෙලදාම කරලා දරුව වෙනවා නම් ඒක අධාර්මික රැකියාවක් අධාර්මික දී පැවැත්ම ඉතින් ඒවා විග්‍රහ කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ ඉතාලම දැහැමි ජීවිතයක ගත කරමින් ධනිය උපයාස ප්‍රයාගෙන ජීවත් වුණාම ලොකු සාල ධනවතෙක් නුනා සතුටින් ජීවත් වෙන කුටුවක වාඩි වුණත් මේ කුටියේ මගේම අතින් හදාගත්තේ මගේම සල්ලි මුදල් වේදන් කරලා ගෙනාවේ එතකොට ඒතන ලොකු සතුටක් තියෙනවා ඒ නිසා ධාර්මික ධනෙන් ජීවත් වීම ලොකු තමන්ට සොමුලසක් උපදන කාරණයක් ධම්ම ජීවිතය හැබැයි භික්ෂුන් වහන්සේලාට ඊට වඩා නීති තරයි ඒ නීති තරයි උන්වහන්සේලා ගේ දේත අතහැරලා ආවේ හැබැයි පැත්තෙන්ම අපට නීති එතකොට ආජීව පාරිශුද්ධ වේරේ ආරක්ෂා කරගන්න තමයි මේ නීති බුදුරජාණන් වහන්සේ පනවලා තියෙන්නේ. තමන්ගේ ජාතීන්ගෙන් අවක් ඉල්ල ගන්න පුළුවන් ඒ අවශ්‍ය දේ අනුව ඒ වගේ අර මුලින් සඳහන් කළ ආකාරයේ ගිහියාගේ රැකියාව භික්ෂුන් වහන්සේට අක්කප දේවල් ඉන්න පාදයේ පිළිබඳ චේවර පිළිබඳ වැඩේ ඉන්න සේරාසන පිළිබඳ ගිලාම්බස පිළිබඳ බොහෝ නීති රීති පින්නතුනි විනය ශික්ෂා පද විනය ප්‍රඥාතීන් මේ පැවිදි ජීවිතය සාර්ථක කර ගැනීමට පණවා වදාළ ඉතින් අද මේ ගිහි අය වුණත් දේශනා කර එබඳු කෙනාගේ පින්නතනි යසස වැඩෙනවා අභිවඩ්ඩෙත විශේෂයෙන් වැඩෙනවා
उन्होंने भी आसास किया आदिप्रति आधिपति कम है बोल संपाती है संपाती है परिवार संपाती है न्याय संपाती है सम्मान सम्मान यानी बोधन आगे गौरव पात्री देवल नी अप्रमादीट तिनाटे अड़ना मिन्नी देश रज तो आट कुंभ गोसुट बुद्धार देश महाराज गुणियांगुक्त अप्रमादी गटकनागे यशस्व वैडिनवा एक यागे जीविते अदालो पावतिने गुणधर्म्यान निसाये कीन कारणे तमाय देशना करे मे धर्मे कालो पिलिपेदलाकी अपे जीविते ता वासरावंत जीविते ता बाट पत्तर गनिमु अपे हम दिनाटम मे बड़न्नाव पुरन्नाव मे गुणधर्म शक्ति बले अमामा निर्वाण स्वेय साक्षात्नेकारे दानशीलाशल धर्म